දත්තල සංවේදිතාවේ නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. අපි පහුගිය කාලේ දිගින් දිගටම කිව්වේ දේශපාලන පරිගැනීම කලාවක් නම් යහපාලන ආණ්ඩුව ඒකේ පිකාසෝ කියලා ගෝඨාභය මහත්තයව එක පැයකට හරි ඇතුළට දාන්න කියන විනිසුරුවරියන්ට කතා කරලා ඔවුන්ගේ මතය වෙනස් කිරීමට කැසකවනවා. මෙවන් සංස්කෘතිය තමයි මේ ජනවාරි 8 වෙනිදා මේ කියන ඊනිය විප්ලවේ නැති වුණේ. වෘත්තීමය වශයෙන් පරීක්ෂණ කරන්න පුළුවන් වෘත්තීමය වශයෙන් අත්දැකීම් තිබෙන ස්වාධීන අපරාධ පරීක්ෂකයන් ලවා මේ හඬපට සියල්ලම පිළිබඳව නිසි පරීක්ෂණයක් කිරීම ඉතා වැදගත්. බුද්ධ දේශනාව පෙන්නනා නත්ති ලෝකේ රහෝ නාම කියලා මේ රෝගේ කිසිවක් හංගන්න බෑ කියලා. ඔය රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සිද්ධියත් එක්ක මේ බුදුබණ පදෙයි මතුනේ කියලා මට හිතෙනවා. ඔයා තමයි කීවේ කරන්න කලට පව මිහිදී මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ අපිට හිතෙනවා. අපි දැක්කා ඇමතිවරු නීතිය නැමුවා, හිටපු පොලිස්පතිවරයා නීතිය නැමුවා, රංජන රාමනායක නීතිය නමලා නෙමෙයි නීතිය අඹරලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. උසාවි නියෝගය අරන්ගිය පරීක්ෂා කරන්න කියලා අහුවෙච්ච භාණ්ඩ උසාවියට බාර දෙන්නේ නැතුව මාධ්‍ය ආයතන වලට බාර දුන්නේ කවුද කියලා හොයන්න ඕනේ. නිසා අද ආණ්ඩුව මේ සිදු කරමින් තියෙන ක්‍රියාමාර්ග හරහා මේ රටේ උසාවි පොලිසිය CID එක තවදුරටත් ඇඳුම් උනා දමීමේ ක්‍රියාවලියකට ලක් කරනවා. වහා මේක නවත්තන්න කෙනෙල්ලීම අපි ආණ්ඩුවෙන් කරනවා. එතුමාගේම කවුරු හරි මිතුරියෙක් හරි මිතුරෙක් හරි තමයි එයා ළඟ තිබ්බ සමහර හඬපට ඔය අපේ ආයතන දීලා තියෙන්නේ. පොලිසිය ගත්තේ වා පොලිසිය බාරේ. ඒව කාටවත් පොලිසියෙන් බෙදලා දුන්නේ නැහැ. මේක මහ අමුතු එකක් නේ. දැන් කතා කරනවා ටේප් කරන රටක් තියෙනවා. ඇමරිකාවේ ආණ්ඩුවක් පෙරළුණේ ටෙලිෆෝන් කෝල්ලයක් ඉන්නේ. තව කෙනෙක් එක්ක ටෙලිෆෝන් කරනකොට එයාගේ අවසරයක් නැතුව මට ටේප් කරන්න බෑ. ඒක නීති විරෝධී. ඒකට හිරේ දාන්න පුළුවන්. සම්පූර්ණයෙන් වැරදි. දැන් අර රංගේ මගේ ටෙලිෆෝන් කරලා මට මතක් වෙනවා හිටපු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා කතානායකතුමාට එතුමා විසින් අලුතෙන්ම විනිශ්චයකාරවරු නම් කිරීම සඳහා එවන ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් කිසිම හේතුවක් නැතුව අර ව්‍යවස්ථා දායක සභාව විසින් කපහරිනවා. කරුණාකර මට අඩුගානේ හේතුවක් කියන්න කියලා. දැන් මම රටටම කියනවා හේතුව පැහැදිලි. හේතුව මේ දුරකථන සංවාද. ගොම්පාට් රංජන් රාමනායකව අගමැතිතුමා පාවිච්චි කරා අධිකරණයට බලපෑම් කරන්න. අණ්ඩපති මාධ්‍යර ගියේ කොහොමද? ඒක තමයි මාධ්‍ය කියන්නේ. කැබිනට් එකේ ගත්ත තීන්දුව මාධ්‍යෙන් ප්‍රකාශ. අපි ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒක තමුන්නාන්සේලා දන්නව කොහොමද හොයාගන්න කියලා. ඒ ක්‍රමෙම තමයි මේකටත් පාවිච්චි කරලා ඇත්තේ. ඒ නිසා අපි මාධ්‍යයට ස්තුතිවන්ත වෙන්න ඕන. අතරවෙනි මුරබටයා හැටියට රට පාලනය කිරීමේදී දායකත්වයේ සපයන මාධ්‍ය ආයතන වලින් තමයි මේ හැම දෙයක්ම හෙලිකල්ලා වගකීම් යුතු නායකයන්ට දැනගන්නට අවස්ථාව සැලසුනේ. දැන් අපිට තොරතුරු ආපු විදිය හොයන එකද හරි තොරතුරුල තින අන්තර්ගතයේ මත මේ රට හදාගන්න එකද වෙන්න ඕනේ. මේ කතා වල තියෙන සංවාද නෙමෙයි. ඒ සංවාද හරහා ඇති කරන ත්‍රාසයේ බීතිය මේ රටේ දෙකෝටියක් ජනතාවට. ගම් වලට ගියාම අපෙන් අහනවා මහත්වය කවද විශ්වාස කරන්නේ. අපි හිතනවා අතිගරු ජනාධිපතිතුමාට මේ සම්බන්ධයෙන් වෙනම පියවරක් ගන්න වේ දැවැන්ත සමාජ ශෝධනයක් අපිට කරන්නවා මහජනයාගේ විශ්වාසය හදන්න. මේක ඇත්තටම සාපරාධී ක්‍රියාවක්. රංජන රාමනායක සර් ඔබතුමාට මේ CID එක ආරාධනා කරනවා. Maxis, number one tire in Sri Lanka.